විඳලා විඳෝවලා එපා වෙච්ච අය විතරයි. සුප්පබුද්ධ කුට්ටි සූත්‍රයේ තියෙන 아무තු කතාවක්. සුප්පබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. මේ කුෂ්ඨ රෝගියාට ඕන වෙනවා කෑම සොයාගන්න. කුෂ්ඨ රෝගියාට ආරංචියක් එනවා අහවල් තැන බණ කියනවායි කියලා. කුෂ්ඨ රෝගියා යනවා බණ අහන්න නෙවෙයි කෑම සොයාගන්න. මොකද මිනිස්සු බණ අහන්න එනකොට වතුර බෝතල් අරගෙන දැන් අද උනත් බණ අහන්න යන්නේ කොහොමද? බිස්කට් අරගෙන වතුර අරගෙන සමහර දවල්ට යනවා නම් බත් මුල් බැඳගෙන ඕමනේ යන්නේ. දැන් එතකොට බණ අහන්න ගිහිල්ලා ඉතින් ඒ වැඩසටහනට සම්බන්ධ වෙනකොට එතකොට ඉතින් එතන හිඟන්නේ හිටියොත් තනියම කන්න නැහනේ. ඒ ගෙනියපු බත් ටිකෙන් ටිකක් හිඟන්නටත් දෙනවා. හිඟන්නේ මේ සුප්පබුද්ධ මේක දැනගෙන හිටියා. සුප්පබුද්ධ කල්පනා කළා මිනිස්සු ගොඩක් එනවා නම් එතෙන්ට කෑම බීමත් එනවා ඇති. මටත් එතෙන්ට ගියොත් කුසගේ ඉන්න නිවා ගන්න පුළුවන්. සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියා ගියා බණ කියන තැනට. එදා බුදුහාමුදුරුව වැඩම කරනවා බණ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ධර්ම කතාවක් කළා. ධර්මයේ දේශනා කළා. ඒ දේශනා කරන කලින් උන්වහන්සේ බැලුවා අද කාටද ධර්ම අවබෝධය වෙන්නේ කියලා. බැලුවාම දැක්ක අර කුෂ්ඨ රෝගියා. බුද්ධ ඥානයට අපි එකට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය කියලා කියන්නේ බුදු කෙනෙකුට හැකියාවක් තියෙනවා. ඒක අසිරිමත් හැකියාවක්. ඒක කිසි වෙන කිසි කෙනෙකුට නෑ. හැකියාවක් තියෙනවා පුද්ගලයෙකුගේ ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව. මේ ඉන්ද්‍රියන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සතිය සිහිය සතේන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය පහ යම් කෙනෙක් තුල කවරාකාරයෙන් වර්ධනය වෙලා තියෙනවද? සත්වයන්ගේ වෙන වෙනම එක බලන්න පුළුවන්. දැන් අපි හිතමු බණ කියන තැන ලක්ෂයක් හිටියා කියලා. ඒ ලක්ෂය ගැන කල්පනා කළාම එයින් වැඩියෙන්ම සිත දියුණු වෙලා තියෙන්නේ කවුද කියලා බුදුරජාණන් වහන්සේට පේනවා. ඒක තමයි ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය කියලා. ඒක බුද්ධ ඥානයක්. දැන් ওই වන්දනා කරනකොටත් කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානං බුද්ධ ඥානං කියලා. ඒ කියන්නේ ඒක නේ. එදා බැලුවාම දැක්කේ සුප්පබුද්ධ. සියලු දෙනා ගැන අමතක කොට සුප්පබුද්ධගේ සිත ගැන කල්පනා කොට ඔහුගේ සිතට ගැලපෙන දේශනාව කළා. කෑම සොයාගන්නේ කියලා ගිය සුප්පබුද්ධට ධර්ම අවබෝධය වුණා. හරි අමුතු දැනක්. සුප්පබුද්ධ කුට්ටි සූත්‍රය. ධර්ම අවබෝධය වෙලා ඉවර වුණා. දැන් සුප්පබුද්ධ ආවේ වෙන වැඩකට. උනේ වෙන වැඩක්. ඔය ජීවිතවල අපේ හුඟක් ඔය වගේ දේවල් නේ තියෙන්නේ. අපි ජීවිතේ ඕනකට වඩා සංවිධානය කළ මොන හරි කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒ හැම එකක්ම වරදිනවා. අනවශ්‍ය විදියට හිතට අරගෙන සංවිධානය කළොත් ඔබේ ජීවිතය ඒ ඔබට වරදින්න තැනක් බව මතක තියාගන්න. මිනිහෙකුගේ ජීවිතය කියලා කියන්නේ ඒ මිනිහ සංසාරය කරපු කුසල් අකුසල්. අපි කළ යුතු වන්නේ ඒ කුසල් අකුසල් මතු කරගන්න, හිත පිරිසිදු කර ගැනීම පමණයි. එතකොට ඔබට උරුම කරගෙන ආපු දෙය ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒවට මහන්සි වෙන්න ඕනේ නැහැ. කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. අපි හැමෝටම වහන්සේ දේශනා කළා අනවශ්‍ය සූදානම ජීවිතේ යම්කිසි වෙනස් මොලකට යොමු කරන්න හේතු වෙනවා. එතකොට කෙනෙකු මම අනවශ්‍ය සූදානම කියලා කියන්නේ මේකයි. දැන් අපිට ඕන වෙනවා මෙතන ඉඳලා කොළඹට යන්න. එතකොට අපි බස් එකේ යන කෙනෙක් කියලා හිතමු. එතකොට එයා කල්පනා කරනවා මම දැන් යනවා. මම දැන් මේ ස්වර්ණවාහිනී ආයතනය ළඟින් බස් එකට නගිනවා. පිටකොටුවේ මෙයා බහින්න හිතන්නේ. මම පිටකොටුවට ගිහිල්ලා පිටකොටුවේ බෝධිය ළඟින් බස් එකෙන් බහිනවා. එච්චරයි. තව මිනිස්සේ කල්පනා කරනවා මම දැන් ස්වර්ණවාහිනිය ළඟින් බස් එකට නගිනවා. මම යනකොට මගදී බස් එක හැප්පේවි. ඒ නිසා මම පිටිපස්සේ එන බස් එකකුත් ගැන අවධානයෙන් යන්න ඕන. අන්න ඒක කරන්න එපා. බස් එකට නගිනවා, මෙතනින් බහිනවා. එච්චරයි. පිටිපස්සෙන් බස් එක හැප්පේවි, නැත්නම් බස් එකේ රෝදෙක හුලන් යාවි. ඔය විදියට අර එක එක විදියට හිතනවා. අන්තිමන ගල්ලා තියෙන කිසි තේරුමක් නැති කුණු ගඩවල් හිත හිත හිටපෙක විතරයි. වැඩේ වෙලා නැහැ. වැඩේ කරන්න ඕන මනුෂ්‍යය කරන්න මොකද අවශ්‍ය මූලික දේ අරගෙන ඒ ඔස්සේ ගිහිලා ජීවිතය සාර්ථක කරගන්නවා. අපි බොහෝ දෙනෙක් කරන්නේ සිතන්න ඕන තැන සිතන් නැතුව නොසිතිය යුතු තැන සිතනවා. සමහර තැන් තියෙන ටිකක් කල්පනා කරලා වැඩ කරන්න ඕන. අනික මිනිහෙකුගේ හිත මිනිහෙකුගේ මේ මොළය තමයි මිනිහෙකුට පාර වරද්දන්නේ.
මිනිහෙකුගේ හදවත තමයි මිනිහෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ. මෙතන දෙකක්. මොළය හා හදවත. මේ සිත දියුණු කරන කෙනෙක් ධර්ම අවබෝධය කරන්න අවශ්‍ය කෙනා මොළය හා හදවත පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කළ අවසන් කළා වෙන් තියෙන්න ඕනේ. නැත්නම් තේරෙන්නේ නැහැ කියන. මොළයෙන් හැමතිස්සෙම තර්ක කරනවා. දැන් අපි මේ දේශනාව කරනවා. එතකොට කෙනෙක් මේ දේශනාව අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා කෙනෙක් හිතනවා මේක සත්‍ය වෙන්නේ නැති. මාත් මේ විදිහට කළොත් මගේ සිතේ තියෙන මේ කෙලෙස් කුණු නැති වෙලා මගේ සිත නිවිලා පහන් වී ආවේ. ඊට පස්සේ යාට කියනවා මොන බොරුද? ඕක කොහොම වෙන්නේ? ඒ කවුද ඒ කිව්වේ? ඒ කිව්වේ ඔබේ මොළයයි. දැන් පැහැදිලිද මේ වෙනස? හදවතින් කියන දෙයට මොළය හිටිගමන් විරුද්ධ වෙනවා. මොළය විරුද්ධ වෙලා අපි හැම තිස්සෙම පාර වරද්දනවා. මොළයෙන් කරන්නේ සිතන එක. සිතමින් තර්ක විතර්ක ගෙනෙමින් අපේ පාර වරද්දනවා. ඒ නිසා සිත දියුණු කරන මනුෂ්‍යයා මොළය පිළිබඳ නොව හදවත පිළිබඳ විශ්වාසය තියෙනවා. තමුන් හිතන දේ හරි කියලා ඒ හරි දේ පිළිබඳ විශ්වාසය තියලා ඒ මත කටයුතු කරනවා. දැන් පහුගිය දශක ඇමරිකාවේ පරීක්ෂණයක් කළා භාවනාව පිළිබඳව. ඒක දිගලේ මේකයි. කණ්ඩායම් දෙකක් අරගෙන ඒ කණ්ඩායම් දෙකට භාවනා ආරමුණු දෙකක් දුන්නා. දීලා එක කට්ටියකට කිව්වා ඔයගොල්ලෝ දිගට ඔය භාවනා ආරමුණු ගැන සැක හිතන්න එපා, සංකා උපදවන්න එපා. ඔක හරි. ඔයගොල්ලෝ දිගට භාවනා කරන් යන්න කියලා. අනිත් අයට කිව්වා ඔය භාවනා ආරමුණ වැරදි, මේකම ආරමුණ. ඔයගොල්ලෝ නිකන් විචිකිච්ඡා සැක සංකා උපදවන්න, ඔයගොල්ලෝ කල්පනා කරන්න වැරදිලා තියෙන්නේ ඇයි කියලා හිතමින් දිගට භාවනා කරන්න. කණ්ඩායම් දෙකේ භාවනා ප්‍රතිඵල නිරීක්ෂණය කළා. මේ දමුන්ට දීපු අරමුණ හරි, මේ අරමුණ තුලින් තමන්ගේ හිත ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා කියලා හිතපු අයට විතරයි භාවනාව හරි ගියේ. අනිත් ඔක්කොටම වැරදුනා. මොකද මොළය පාර වැරද්දුවා. ඔබේ මොළය ඔබේ ආධ්‍යාත්මික ජීවිතේ පාර වරද්දනවා. මොළය එක එක ඒවා කියනවා කියලා අවුල් කරනවා. දැන් බණ අහන්න යන්න ලෑස්ති වෙනවා. මොළය කියනවා යන්න එපා, අද වහීවි. එතකොට යන්නේ නැතුව ඉන්න. අරමුණ වෙනස් කරනවා. අරමුණ වෙනස් කරනවා. එහෙම නැත්නම් වෙන එකක්. ඉදෙට හොරු පණීවි, මේ මේ මේක වේවි, අරක වේවි, ලෙඩ වේවි, තුවාල වේවි. ඔය ගාන්න රටේ නැති ඒවා අපේට අපේ ඇතුළට ඇතුළු කරනවා. එතකොට අපේ ඇතුළාන්තය අපිරිසිදු වෙනවා. අපේ පාර වෙනස් කරගන්නවා. ඒ නිසා ඔබ ධර්ම අවබෝධය කරන්න ඔබට අවශ්‍ය නම් මුලින්ම ඔබේ හදවත පිළිබඳව හා ඔබේ මොළය පිළිබඳව අවධියෙන් ඉන්න. ඉතල ඒ දෙන්නගේ කාර්යභාරයන් වෙන වෙනම නිරීක්ෂණය කරමින් තමුන්ගේ ඇතුළාන්තයෙන් තේරුම් ගන්න ඕනේ. ඒක ගැන තමයි තමාස වෙනවා කියන්නේ. තමාස වෙනවා කියන්නේ ඒක වෙන එකක් නෙමෙයි. දැන් අර සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගය බණ ඇහුවා. බණ අහලා ධර්ම අවබෝධය කළා, ජීවිතයේ දුක පිළිබඳව සාක්ෂාත් කළා, සෝතාපන්න තත්ත්වයටපත් වුණා. බණ දේශනාව, ධර්ම දේශනාව අවසන්. මිනිස්සු ඔක්කොම නැගිටලා හරිම ශෝක බණ ටික නේද? කී කියා ඔක්කොම ගෙවල්ලා ගියා. අදත් ඕක නෙමෙයිද වෙන්නේ? අදත් කවුරු බණ කියන්න ගියත්, කවුරු බණ කිව්වත් අදත් බණ අවසානේ කියන්නේ හරිම හොඳට බණ කිව්වා. හරිම හොඳට බණ කිව්වා. හැබැයි එතනින් එහාට කාටවත් ධර්ම අවබෝධය වෙලා නැහැ. කිව්වේ මොනවද කියන්නේ? කිව්වේ මොනවද කියන්න හැදුවේ මොකක්ද කියන එක පිළිබඳ තේරුම් ගැනීමක් අවබෝධයක් නැහැ. සුප්පබුද්ධ කුෂ්ඨ රෝගය තේරුම් ගත්තා. දැන් ওই ත්‍රිපිටකයේ සඳහන් වන හිඟා කන කුෂ්ඨ රෝගියෙකුට ධර්ම අවබෝධය වෙච්ච අවස්ථාවක් මම ඔය ගැන හර දැක්වේ. මං මට එතනින් කියන්න ඕන උනේ ඊට වඩා ලේසි සුපිරි ජීවිතයක් ගත කරන රජමාලිගාවක සිටුමාලිගාවක ඉන්න කෙනෙකුට ධර්ම අවබෝධය කරන එක. මට කියන්න අවශ්‍ය එකයි. නමුත් වෙලා තියෙන ප්‍රශ්නේ අද සමාජයේ බැලුවාම එවැනි තැනක ඉන්න කෙනෙකුට හරියට පණිවිඩය දෙන්න කෙනෙකුත් නැහැ. ඒ අය පණිවිඩය ගන්න ලෑස්තිත් නැහැ. ඔන්න ඔතන ප්‍රශ්න තියෙනවා. යම් සුපිරි සැප විඳින මිනිස්සෙකුට හරියට පණිවිඩය ලැබුණොත්, ඒ වගේ මෙයා හරියට පණිවිඩය තේරුම් ගත්තොත්, පණිවිඩය පිළිබඳ උවමනාව ඇති වුණොත්, සුප්පබුද්ධට වඩා ඉක්මනට ඔහුට ධර්ම අවබෝධය සිද්ධ වෙනවා. මොකද ජීවිතේ විඳින්න ඕන, විඳවන්න ඕන දේවල් උඟක් ඉවරයි. ජීවිතේ ලොකු බලාපොරොත්තුත් නැහැනේ. කෙනෙකුගේ ජීවිතයේ මිල මුදල් තියෙනවා නම්, ධනය බලය කීර්තිය තියෙනවා නම්, එතකොට ඒ පුද්ගලයා ඒ ධනය බලය කීර්තිය පාවිච්චි කරලා ජීවිතේ ජය නොගත්ත සීමාවන් ජය ගන්නවා. දැන් අපි හිතමු කාට හරි හුඟක් සල්ලි තියෙන මිනිහෙකුට හිතෙනවා මම අහවල් තැනට ගිහිල්ලා කෑම කාලා නැහැ කියලා. එතකොට එයා මොකද කරන්නේ? එතනට ගිහිල්ලා කෑම. එතනට ගිහිල්ලා කෑම කනවා.
එතර එතැට කියල කෑම කාල වරට හම තේරන බලාජනකට ඒක තබුත්තක් නෑන කියලා. ඕ හොම කල්ල කරනකොට දිගට දිගට කරයනකොට තේරෙනවා මේ කිසි දෙක විශේෂයක් නෑ. මේ හැම දේම හරිම ඒකාකාරී. දැන් අර සැප පහසු වෙච්ච සුපිරි ජීවිතය ගැන ඔබට මොකක්ද හිතෙන්නේ. කිසිම විශේෂයක් නෑ. ඒ සැප පහසු සුපිරි ජීවිතයත් ඊට අමතරව යාචකයෙක් ලෙස ජීවත්වීමත් අතර පවතින්නේ සමාජයේ දකින කෝණ දෙකේ වෙනස විතරයි. පැහැදිලිද කියන එක? මං දවසක් පාර යනකොට මීට අවුරුදු 7-8කට කලින් පිස්සු හැදිච්ච හිඟන්නේ කුණු කහනුවකට බාල්දියක් දාලා අපි අර ලිං වලින් වතුර ගන්න ආන්නේ ඒ වගේ මේ හිඟන්න වතුර අරගෙන නානවා. මං ටිකක් නැවතුණා. නැත්නම් මේ හිඟන්න දිහා බලනකොට මට කල්පනා වුණා මේ හිඟන්න නානවා. පිස්සු. ඊට පස්සේ අනිත් පැත්තෙන් බලනකොට පේනෝ ලිඳට බාල්දියක් දාගෙන මිනිහෙක් ඒ විදිහටම නානවා. දැන් මං ඔබෙන් අහන ප්‍රශ්නය මෙතන නිවැරදිව නාන්නේ කවුද? සාමාන්‍ය මිනිස්සු. ඔබ එහෙම කියන්නේ එක සීමාවක් තුල ජීවත් වෙන නිසා. ඒකට උත්තර දෙන්න බෑ. හරි ගැඹුරුයි ඒතර ප්‍රශ්නේ. දාර්ශනික වශයෙන් ওই දෙකේ වෙනසක් නෑ. ඔය දෙකේ වෙනස තියෙන අපි බලන විදිය අනුව. දැන් අපිට පුංචි කාලේ ඉඳන් උගන්වලා තිබුණා නම් කුණු වතුර තමයි පිරිසිදු කියලා. එතකොට උත්තරේ අනිත් පැත්ත වෙන්නේ නැද්ද? දැන් මෙතන මේ ඉගැන්වීමේ මොලේ ප්‍රශ්නයක් තියෙන්නේ. ලබා දෙන තුන අවබෝධය. අවබෝධය දැන් දැනුමේ ප්‍රශ්නයක්. අවබෝධය නෙමෙයි අපි ඒකට කියන්නේ. ඒක ලබා දීපු දත්තවල ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අපිට කාට හරි අපි කියනවා අපි අර කලිනුත් කව කේක් කන්න බොහෝ දෙනෙක් කැමතිනේ. අපි කේක් ගෙඩියක් හදලා ඒක අයිසින් කරලා ඉවර වෙලා අපි කේක් නොකාපු එක්කෙනෙකුට අපි අයිසින් කෑල්ලක් කන්න දීලා කියනවා ඔය කේක්. අනිත් එක්කෙනාට අපි යටින් කේක් කෑල්ලක් අරන් දීලා එයාට කවලා කියනවා ඔය කේක්. දැන් අපි මේක මේගොල්ලන්ට කාලයක් තිස්සේ පුරුදු කරනවා. පුරුදු කරල ඉවර ඒගොල්ලෝ සමාජයට අත්තරිනවා. අර අයිසින් කාපු එක්කෙනාට කේක් කන්න දීපු ගමන් එයා කියන්නේ මොනෝ කියලාද? මේ කේක් නෙවෙයි. මේ කේක් නෙවෙයි. ඊට පස්සේ එයාට අයිසින් කෑල්ලක් දීපු ගමන් එයා කියන්නේ මොකද්ද? මෙන්න කේක්. දැන් පැහැදිලි නේද ප්‍රශ්නය? මූලිකව ලබා දෙන දේ තේරුම් අර ඒක තමයි මේ මොලේ කරන්න ප්‍රශ්නේ. මොලේ තමයි අවුල් කරන්නේ ඔක්කොම. මොලේ අවුල් කරලා තියෙනවා. දේ අනු අපේ සිත ක්‍රියාත්මක අපිට කුණු කහනුවක මිනිහෙක් නානවා පිරිසිදු වතුර තියෙන ළිඳක තවත් මිනිහෙක් නානවා ඔය මිනිස්සු දෙන්න අතර වෙනසක් තියෙනවා කියලා පේන්නේ අපේ හිතේ ප්‍රශ්නයක් තියෙන නිසා. දැන් පැහැදිලිනේ අපිට යම් දවසක පුළුවන්කම ඇති කරගත්තොත් ඔය දෙක තුලම විශේෂයක් නැහැ. ඔය දෙක තුලම විශේෂයක් නැහැ කියන තත්ත්වයට අපේ මනසපත් කරන්න මනස ශ්‍රේෂ්ඨත්වයටපත් වෙලා මං ඒ උපමාවක් කිව්වේ. ඒ විදිහට ජීවිතය අනිත් දැන් අප සමහරු ජීවිතවල ඉතාම සැප විඳිනවා. ඉතාම සැප විඳිනකොට අර හරියට හොඳ ළිඳෙන් හොඳ වතුර තියෙන ළිඳෙන් නානවා වගේ ඒක සන්තෝෂයෙන් ග්‍රහණය කරනවා. හිටි ගමන් ජීවිත බිඳ වැටෙනවා මිනිස්සුන්ගේ. මිනිස්සු ප්ලෑන් කරගෙන සංවිධානය කරගෙන ඉන්න දේවල් එහෙම වෙන්නේ නැහැ. අචින්ති තම්පේ භවති චින්ති තම්පේ විනස්සති. සිතුවක් නොසිදුවෙයි. නොසිතුවක්ම සිදුවෙයි. වෙලා නැද්ද? ඕක තමයි ජීවිතේ වෙන්නේ. කවුරුරි හිතනව නෑ නෑ අපි හිතන්නේ මෙහෙම වෙනවා කියලා. යාට පිස්සු. උම්මත්තක රෝගියෙක්. එහෙම වෙන්නේ නෑ. සිතනේවා වගේම නොසිතනේවා ජීවිතේ සිද්ධ වෙනවා. දැන් ධර්මාවබෝධය කරපු පුද්ගලයා විශේෂය මොකක්ද දන්නවද? සිතනේවා වුණා කියලා සන්තෝෂයකුත් නෑ. නොසිතනේවා සිද්ධ වුණා කියලා දුකකුත් නෑ. අන්න ඒ වගේ තමයි කුණු කෑනුවෙන් නෑවා කියලා අමුත්තකුත් නෑ පිරිසිදු ළිඳේ වතුර ඇදන් නෑවා කියලා විශේෂයකුත් නෑ. දැන් තේරෙන සිද්ධිය එකයි බලන විදියෙයි වෙනස තියෙන්නේ. අපි මේ බලන විදිය ජීවිතයේ ජීවිතය හරිම සුන්දරයි. ජීවිතය අසුන්දර නෑ. මේ ජීවිතය අසුන්දර කරගෙන තියෙන මෝඩ මිනිස්සු. මේ මෝඩ මිනිස්සු ඕන නැති දේවල් අල්ලගෙන විඳව විඳව පසුතැවෙනවා. මම ප්‍රශ්නයක් අහනවා. අපි හිතමු බොහෝ දෙනෙක් වන්දනා ගමන් යනවා විනෝද චාරිකා යනවානේ. අපි හිතමු විනෝද චාරිකාවකට අපි ගියා කියලා මේ වික්ටෝරියා වේල